ಪರಿಸರೆಯ ಪಂತಿಯೆ ಆಯ್ಬೋನ್ ಪುಂಚಿ ದುವಲ ಪುತಾಲ ಹೆಮೋಟಮ ಸುಬ ಮುಸುಬ ದವಸಕ್ ವೆನ್ನ ಕೇಳಾ ಪ್ರಾರ್ಥನಾ ಕರನವ ಪುಂಚಿ ದುವಲ ಪುತಾಲ ಮೇ ಇಕತು ವೆಲಾ ಇನ್ನೆ ಡಿಪಿ ಕಿಡ್ಸ್ ನಾಲಿಕಾವೆ ಏಕ ವಸರ ಪರಿಸರೆ ವಿಷಯ ತೆಕ್ಕ ಇತಿನ್ ಪುಂಚಿ ದುವೇ ಪುತೇ ಅದ ಮಮ ಅವಿಲ್ಲಾ ಇನ್ನೆ 16 වන තේමාව අපේ උදව් ඕන අය කියන තේමාවෙම තවත් අලුත් පාඩමක් අරගෙන පුතේ මේ තමයි අපේ මේ 16 වන තේමාවේ අවසාන පාඩම. ඉතින් ඔන්න අපි බලමු අද අපේ මේ තේමාවෙන් මොනාද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. හැබැයි ඉතින් අපේ බන්ටි නම් තාම ඇවිල්ලා නැහැ. මොකද දන්නේ බන්ටි පරක්කු. ආ මේ ඉන්නේ දුවගෙන දුවගෙන හොඳටම හති දානවා මොකද බන්ටි උනේ කාට හරි බය වුණාද ඔයා හා හා බන්ටි මොකක් හරි දෙයක් දැකලා තියෙනවා අපි බලමු මොකක්ද මේ බන්ටිට වෙලා තියෙන්නේ කියලා දැක්කද පුතේ අපේ බන්ටි පන්තියට එනකොට දැකලා තියෙනවා ඇස් පේන්නේ නැති මාමා කෙනෙක් පාර යනවා ඉතින් බන්ටි මොකද උනේ බලන්නකෝ එයා වැටිලා ඊළඟට අයියෝ කවුරුවත් එයාට උදව් කරලා නැලු ආ අපේ බන්ටි තමයි උදව් කරලා තියෙන්නේ බන්ටි ආව නැගිටවලා ආ පාර මාරු වෙන්න උදව් කරලා තියෙනවා බලන්න අන්න ඒ නිසාලු අපේ බන්ටිට පන්තියට එන්න පරක්කුනේ බලන්න අපේ බන්ටි හරිම හොඳ වැඩක් තමයි කරලා තියෙන්නේ ඔන්න ඒ නිසා බන්ටිට තෑග්ගක් දෙන්න වටිනා නේද බන්ටි ඔව් ඉතින් පුංචි දුවේ පුතේ අපේ බන්ටි කාටද මේ උදව් කරලා තියෙන්නේ බන්ටි උදව් කරලා තියෙන්නේ ඇස් නොපෙනෙන පුද්ගලයෙක්ට ඒ කියන්නේ පුතේ අපි අතර ඉන්නවා ඒ වගේ ශාරීරික අපහසුතා තියෙන පුද්ගලයින් ඉතින් පුතේ ඒ වගේ අයට අපි අනිවාර්යෙන්ම උදව් කරන්න ඕන ඉතින් දැන් පුතාලා බලනවා ඇති මොකක්ද මේ ශාරීරික අපහසුතා තියෙන අය කියන්නේ කියලා නේද බන්ටි ඒ වගේ ගොඩක් අය ඉන්නවා විවිධ විදිහේ ශාරීරික අපහසුතා තියෙන අය ඉන්නවා එහෙනම් ඔන්න අද පාඩමෙන් අපේ දුවල පුතාලට මම කියලා දෙන්නම් බන්ටිටත් කියලා දෙන්නම් මේ ශාරීරික අපහසුතා තියෙන අය කවුද කියලා ඉතින් ඔන්න අපි මුලින්ම කතා කරමු ශාරීරික අපහසුතා තියෙන අය කවුද කියලා. එහෙනම් මුලින්ම කතා කරමු අපේ අර බන්ටි දැක්ක එක්කෙනා ගැන. මොකක්ද යාට කියන්නේ? ඔන්න බලන්නකෝ. ඇස් නොපෙනෙන අය. බලන්න මේ අයට කියන්නේ ඇස් නොපෙනෙන අය. ඉතින් ඇස් පේන්නේ නැහැ කියන්නේ පුතේ අපේ ශරීරයේ යම්කිසි අපහසුතාවයක් තියෙන කට්ටියකට. පුතේ මේ ඇස් නොපෙනෙන අයට අපි කියනවා තව ලස්සන නමක්. ඒ තමයි පුතේ අන්ධ අය කියලා. ඉතින් මේ ඇස් නොපෙනෙන අය අපිට පාරේ යනකොට දකින්න පුළුවන්. මගේ පුතාලා දැකලා ඇති. කොහොමද ඒ අය අඳුරගන්නේ? අන්න හරි. එයාලා ළඟ පුතේ මෙන්න මේ නැන්දගේ අතේ තියෙනවා වගේ මේ මාමගේ අතේ තියෙනවා වගේ දිග කෝටුවක් තියෙනවා. මේ කෝටුව අරන් එයාලා මොකද කරන්නේ? වටේ ඉන්න අයට මෙහෙම ගහ ගහ යනවද? නෑ නෑ. ඒ වගේ නරක වැඩ කරන්නේ නෑ. එයාලා මොකද කරන්නේ? මෙහෙම පොළවට තට්ටු කර කර යනවා. ඒ අය ඒ තට්ටු කර කර යන්නේ. එයාලා බලනවා එයාලට මේ ඉස්සරහට යන්න තියෙන පාරේ මොන හරි අපහසුතා තියෙනවද කියලා එයාලට අනතුරක් වෙන්න පුළුවන්ද කියලා තමයි එයාලේ බලන්නේ. මොකක් හරි වලක් තියෙනවද? පඩිපෙලක් තියෙනවද? නගින්න පුළුවන් පඩිපෙලක් තියෙනවද? බහින්න පඩිපෙලක් තියෙනවද නේද? එතකොට පාර මොකක් හරි වහලද? ඉස්සරහා බිත්තියක් තියෙනවද? නේද? ඇස් පේන්නේ නැත්තම් පේන්නේ නැහැ නේද? ඔන්න ඇස් පියාගෙන බලන්නකෝ. පේන්නේ නැහැ නේද මුකුත්? කොහොම බන්ටි ඇස් පියාගන්න බලන්න. ආ ඔන්න ඇස් පියාගත්තාම බන්ටි අපිට මුකුත්ම පේන්නේ නැහැ. නේද? අන්න දැක්කද? අර කෝටුව භාවිතා කළා තමයි පුතේ එයාලා ඉස්සරහ මොනවාද තියෙන්නේ කියලා දැනගන්නේ. මොකද ඒ අයට පුතේ ඇස් පේන්නේ නැහැ. ඉතින් පුතේ සමහර අය ඉන්නවා ටිකක් දුර පේන අය. නේ? සමහර අය නම් පුතේ පේන්නෙම නැති අය. එතකොට මේ ටිකක් දුර පේන අය නම් ගොඩක් වෙලාවට කණ්ණාඩි භාවිතා කරනවා. දුර පේන්නේ නැති වුනහම කණ්ණාඩි භාවිතා කරන අය ඉන්නවා. ඒ වගේම තමයි පුතේ තව සමහර අය ඉන්නවා එයාලට
ළඟ පේන්නේ නැහැ හැබැයි දුර පේනවා. අන්න ඒ වෙලාවටත් පුතේ කණ්ණාඩි භාවිතා කරනවා. ඉතින් ඔන්න එහෙනම් මතක තියාගන්න ඕන ශාරීරික අපහසුතා තියෙන කට්ටියක් තමයි ඇස් නොපෙනෙන අය. ඉතින් දැන් දුවල පුතාලා හිතනවා ඇති අපි කොහොමද මේ වගේ අයට උදව් කරන්නේ කියලා. අපි ඒක ඉස්සරහට කතා කරමු. ඊළඟට පුතේ ශාරීරික අපහසුතාවයක් තියෙන තවත් කට්ටියක් තමයි කන් නොඇසෙන අය. බලන්න කන් ඇහෙන්නේ නැති පුද්ගලයින් ඉන්නවා. බලන්නකො එයාලා එතකොට කොහොමද කතා කරන්නේ? දැන් බන්ටි කන් දෙකට අත් දෙක තියාගෙන බලන්න. මොන දැන් බන්ටිට මුකුත් ඇහෙන්නේ නැහැ. එතකොට කොහොමද එයාලා කතා කරන්නේ? එයාලට කොහොමද අපි කියන ඒවා තේරෙන්නේ? එයාලට පුතේ වෙනම භාෂාවක් තියෙනවා. දැන් අර ස්පේන් නැති අය එයාලට ඉස්කෝලේ වැඩ කරන්න පාඩම් වැඩ කරන්න පුතේ වෙනම භාෂාවක් තියෙනවා. ඒ වගේම කන්න හෙන්නේ නැති අයටත් කන්න ඇසෙන අයටත් පුතේ එයාලගේ වැඩ ටික කරගන්න පාඩම් වැඩ කරන්න තවත් කෙනෙක් එක්ක කතා කරන්න පුතේ වෙනමම භාෂාවක් තියෙනවා. සමහර වෙලාවට මේ කන්න ඇසෙන අයට කතා කිරීමේ අපහසුවක් තියෙනවා නේද? බලන්න ඕන දැන් පුතාල මේ දකින්නේ කතා කිරීමේ අපහසුතාව තියෙන අය. කතා කිරීමේ අපහසුතාවය කියන්නේ පුතේ ශාරීරික අපහසුතා තියෙන කට්ටියක්. එතකොට එයාලත් පුතේ අපේ උදව් ඕන කට්ටියක් තමයි. ඉතින් මේ අයට කතා කිරීමේ අපහසුතාවය තිබ්බට මේ අයට පුළුවන් පුතේ හොඳට එයාලගේ වැඩ කටයුතු කරගන්න. අනිත් අයට වඩා හොඳට කරන්න පුළුවන් බන්ටි. ඔව්. ඉතින් ඔන්න අපි ඒ දැක්කේ ශාරීරික අපහසුතා තියෙන කට්ටිය. ඔන්න බලන්න මේ දැන් කවුද ඉන්නේ කියලා. මේ ඉන්නේ පුතේ මහලු අය. කවුද මේ මහලු අය කියන්නේ? මහලු අය කියන්නේ වයසින් ගොඩාක් වැඩි අය. කවුද බන්ටි? ඔයාලා ගෙදර ඉන්නවද මහලු අය? බන්ටිලා ගෙදර ඉන්නවා. බන්ටිගේ ආච්චි ඉන්නවලු. හැරමිටියෙකුත් අරගෙන නේද බන්ටි? ඔව්. එයාලට තමයි පුතේ මහලු අය කියන්නේ. අපේ ආච්චි සීයා නේද? ආච්චිලා සීයලාගේ යාළුවෝ. ඒ අය පුතේ මහලු අය. ඉතින් මහලු අය අපිට අඳුරගන්න පුළුවන්. පුතාලා දන්නව මහලු අය කවුද කියලා නේද? ඔව්. මහලු අය කියන්නේ පුතේ අපේ උදව් ඕන කට්ටියක්ම තමයි. එයාලටත් පුතේ ශාරීරික අපහසුතා තියෙනවා. මොනවාද එයාලට තියෙන ශාරීරික අපහසුතා? දැන් පුතේ මහලු වෙනවා කියන්නේ වයසට යනවා කියන එකනේ. ඉතින් වයසට යනකොට අපේ මේ අම්මලා තාත්තලාට තියෙන තරම් ගොඩාක් ලොකු ශක්තියක් ඒ ආච්චිලා සියලට නෑ නේ. ලොකු වැඩ කරන්න යාලට අපහසුයි. මොකද එයාලා කාලයක් ගිහිල්ලා වයසට ගිහින් තියෙන්නේ. එතකොට පුතේ එයාලට අපි අපේ අම්මලා තාත්තලා අපි හැමෝම උදව් කරන්න ඕන. ඉතින් එයාලත් පුතේ ශාරීරික අපහසුතාවලින් පෙළෙන අය තමයි. ඊළඟට පුතේ ශාරීරික අපහසුතා තියෙන තවත් කට්ටියක් තමයි ලෙඩ වෙච්ච අය කියන්නේ. බලන්න ඔන්න මේ පින්තූරේ ඉන්නවා මාම කෙනෙක්. එයා හොඳටම ලෙඩ වෙලා ඉන්නේ. බෙහෙත් ටිකකුත් තියාගෙන ඉන්නවා. අපේ පුතාලත් මේ වගේ අවස්ථාවලට නම් මුහුණ දීලා ඇතිනේ. බන්ටිත් ලෙඩ වෙලා තියනා නේද? උණ හැදිලා, හෙම්බිරිස්සාව හැදිලා, පැස්සේ තෙමිලා, සෙල්ලම් කරලා, දූවිලි ගිහිල්ලා නේද? වැටිලා. ඔය වගේ අපි ලෙඩ වෙච්ච අවස්ථා තියනවා පුතේ. අපි හැමෝම ලෙඩ වෙලා තියනා නේද? ඉතින් එහෙම වුණාමත් පුතේ ශාරීරික අපහසුතාවයකින් තමයි අපි පෙළෙන්නේ. හරියට කතා කරගන්න බෑ, කොහෙවත් යන්න බෑ, ඇවිදින්න බෑ, හොඳට සෙල්ලම් කරන්න බෑ, දුවන්න පනින්න මේව කරන්න අපහසුයි. ශාරීරික අපහසුතාවලින් පෙළෙන කට්ටියක් තමයි එහෙනම් ලෙඩ වූ අයත් කියන්නේ. ඔන්න පුතේ දැන් බලන්නකෝ මේ පින්තූරය. බලන්න මෙතන ඉන්නවා විවිධ ශාරීරික අපහසුතා තියෙන කට්ටිය. බලන්න ඔන්න අන්ධ පුද්ගලයින් ඉන්නවා. ඒ කියන්නේ ඇස් නොපෙනෙන අය ඉන්නවා. ඊළඟට මේ රෝද පුටු යන ලෙඩ වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් විවිධ ආබාධ වලට ලක් වෙච්ච අය වෙන්න පුළුවන්. බලන්න අර එහා පැත්තේ අත තුවාල කරගත් එක්කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ලෙඩ වෙච්ච කෙනෙක් ඉන්නවා. ඊළඟට අර පින්තූරේ බලන බෝලයක් අරගෙන සෙල්ලම් කර කර ඉන්න එක්කෙනෙක්. එයා දාගෙන ඉන්න කකුල බලන්න පුතේ. එයාගේ ඇත්ත කකුල නෙමෙයි නේද? ඔව්. ඒ වගේ ආබාධ වලට ලක් වෙච්ච අය ඉන්නවා. ඊළඟට රෝද පුටු වල ගමන් කරන අය ඉන්නවා නේද? අර බලන්න කොනේම පින්තූරේ ඒ නැන්දගේ කකුල් දෙකම බොරු කකුල් දෙකක් තමයි පුතේ දාලා තියෙන්නේ.
ඇත්ත කකුල් දෙකක් නෙමෙයි තියෙන්නේ. ඉතින් පුතේ අපේ සමාජේ අපේ ජීවත් වෙනකොට එදිනෙදා ගමන් බිමන් යනකොට මේ වගේ අය අපිට ගොඩාක් හම්බ වෙනවා. බන්ටිටත් හම්බුණා නේද පන්ති යනකොට නේද? අපේ පුතාලටත් හම්බෙනවා. ඉතින් පුතේ මේ වගේ විවිධ ශාරීරික අපහසුතා තියෙන අයට අපි හැමෝම උදව් කරන්න ඕන. මොකද එයාලට තනියෙන් යමක් කරගැනීමේ අපහසුතාවය තියෙනවා. හැමදේම එයාලා කරගන්නවා. සමහර දේවල් පුතේ කරන්න අපහසු වෙන අවස්ථා තියෙනවා. අන්න ඒ වෙලාවට අපිට පුළුවන් වෙන්න ඕන ඒ අයට උදව් කරන්න. බන්ටි කරා වගේ නේද? ඔව්. ඉතින් බන්ටි ඔයා ආසයිද මේ අනිත් අයට උදව් කරන්නේ කොහොමද කියලා දැනගන්න? ඔව්. අපි බලමු මේ ශාරීරික අපහසුතා තියෙන අයට කොහොමද උදව් කරන්නේ කියලා. හොඳයි. අපි දැන් මේ කතා කරන්න සූදානම් වෙන්නේ ශාරීරික අපහසුතා තියෙන අයට උදව් කරන්නේ කොහොමද කියලා. බලන්නකෝ ඔන්න මේ පින්තූරේ ඉන්නවා පුතේ ශාරීරික අපහසුතා තියෙන පුද්ගලයන්. බලන්න එක එක විදිහ අපහසුතා තියෙන අය මේ පින්තූරේ පුතාලට දකින්න පුළුවන්. ඉතින් පුතේ අපි බලමු මේ වගේ විවිධ ශාරීරික අපහසුතා තියෙන අයට පුංචි අපි කොහොමද උදව් කරන්නේ කියලා. දැන් බලන්න පුතේ මේ පින්තූරේ ඉන්න නැන්දා කෙනෙක්. මේ නැන්දා මේ කොහෙද ඉන්නේ? මේ නැන්දා ඉන්නේ පුතේ හරිම භයානක තැනකනේ. රේල්වේ ස්ටේෂන් එකක්. දුම්රිය නැවතුම්පළක්. බලන්න පුතේ චුට්ටක් එහෙට මෙහෙට වුණොත් අපට ලොකු අනතුරක් වෙන්න පුළුවන්. හැබැයි පුතේ මේ නැන්දා තනියෙන් තමයි ඉන්නේ. යා තනියෙන් ගමන් බිමන් යනවා. එයා මොකක් ආධාර කරගෙනද ඔය යන්නේ? ඔව්. එයාගේ ළඟ තියෙන මේ කෝටුව භාවිතා කරලා ඒකේ උදව්වෙන් තමයි පුතේ එයා ගමන් බිමන් යන්නේ. ඉතින් පුතේ හැමෝටම එහෙම යන්න අපහසුයි. ඒ වගේ වෙලාවට අනිත් අයගේ උදව් අරගෙන යන අවස්ථා ඔන්න අපි දැකලා තියෙනවා. බලන්නකො මේ පින්තූරය. අපේ බන්ටි කරා වගේ නේද? මේ සීයා පාර පයින් ඉන්න ලෑස්ති වෙලා ඉන්නේ. බලන්නකො එයාගේ ළඟ අර කෝටුවක් තියෙනවා නේද? දැක්කද? අන්ධ කෙනෙක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි ඒ කෙනා ළඟ අර වගේ කෝටුවක් තියෙනවා. එතකොට පුතේ බලන්න මේ නැන්දා මොකද කරන්නේ? එයාට උදව් කරනවා නේද? එයාව අතින් අල්ලගෙන පාර මාරු වෙන්න උදව් කරනවා. අපි බන්ටිත් එහෙම නේද කරේ? අන්න දැක්කද? බන්ටි හරිම සතුටින් ඉන්නේ මේ වගේ උදව්වක් කරලා ඇවිල්ලා. ඉතින් පුතේ මේ වගේ උදව් අපිට කරන්න පුළුවන්. ඔන්න බලන්නකෝ මේ පින්තූරය. මේ පින්තූරේ පුතේ ඔයාලා හොඳට බැලුවොත් බලන්න පුළුවන් මේ ඉන්න පුද්ගලයින් ඔක්කොම අන්ධ පුද්ගලයින්. එතකොට බලන්න මේ පස් දෙනා කොහොමද ගමන් කරන්නේ කියලා. මේ පස් දෙනාම එක්කිනෙක අල්ලගෙන තමයි පුතේ ගමන් කරන්නේ. එක්කෙනෙක් අනිත් කෙනාගේ උරහිස අල්ලගෙන ඉන්නවා. එතකොට පිටිපස්සේ කෙනා ඒ කෙනාගේ උරහිස අල්ලන් ඉන්නවා. එක එක්කෙනාගේ උදව්වෙන් පාරේ ගමන් කරනවා. බලන්න පුතේ හැමෝගේ මතේ අර මං කිව්වා වගේ කෝටුවක් තියෙනවා. මෙයාලා පාරට තට්ටු කර කර ඉස්සරහින් මොන හරි බාධකයක් තියෙනවද කියලා බල බල තමයි පුතේ පාරේ ගමන් කරන්නේ. එතකොට බලන්න මේ සීයා තනියම නෙමෙයි පාරේ යන්නේ. තවත් යාළුවෙක් එක්ක තමයි පාරේ යන්නේ. බලන්න මේ බලුහාමි මේ සීයට පාරේ යන්න උදව් කරනවා නේද? අනුතරක් වුණත් මේ බලුහාමි මේ සීයව පරිස්සම් කරනවා. එතකොට ඔන්න බලන්න මේ පින්තූරේ මේ ඉන්න මාමා ඉන්නේ බලුහාමි කෙනෙක් එක්ක. එතකොට එයා මේ අන්ධ මාමට උදව් කරනවා. ඉතින් පුතේ මේ වගේ අන්ධ පුද්ගලයින්ට උදව් අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. ඒ අන්ධ පුද්ගලයන් පුතාලට පාසලේදී, ඒ වගේම පාරේ යනකොට, එතකොට කඩසාප්පුවලදී, අපි ආපන ශාලාවලට ගියාම, ඇඳුමක් ගන්න ගියාම අපිට මුණ ගැහෙන්න පුළුවන්. එතකොට අපි මොකද කරන්න ඕන? එයාලට සමහර වෙලාවට අපේ උදව් ඕන නැති වෙන්නත් පුළුවන්. හැබැයි පුතේ සමහර වෙලාවට එයාලට අපේ උදව් ඕන වෙනවා. ඉතින් ඒ වෙලාවට අපි උදව් කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් පුතාලා කල්පනා කරනවා ඇති මෙයාලට ඇස් පේන්නේ නැත්නම් කොහොමද ඉගෙන ගන්න කියලා. බලන්න පුතේ එයාලට ඉගෙනීම් කටයුතු වලට වෙනම ක්‍රමවේදයක් තියෙනවා. පුතේ බලන්න එයාලට මේ ඉංග්‍රීසි හෝඩියේ තියෙන ඔක්කොම අකුරු වලට කියවන්න පුළුවන් වෙන්න තිත් ක්‍රමයක් තියෙනවා. මේකට කියනවා පුතේ බ්‍රේල් සිස්ටම් එක කියලා. එතකොට A අකුරට එක තිතක්, B අකුරට තිත් දෙකක්, C අකුරට
හරහට තිත් දෙකක් බලන්න D අකුර E F මේ අකුරු ඔක්කොටම පුතේ එයාලට වෙනස් වෙනස් විදිහට හඳුනගන්න පුළුවන් වෙන විදිහට අකුරු හදලයි තියෙන්නේ. එතකොට එයාලගේ නම වුණත් මේ ක්‍රමයට එයාලට කියව ගන්න පුළුවන්. කියව ගන්න පුළුවන් කියන්නේ පුතේ එයා දයාලගේ මේ සියුම් ඇඟිලි භාවිතා කරලා මේ තිත් අල්ලලා තමයි පොතක් උනත් කියවන්නේ. එතකොට බලන්න ඔන්න අර පින්තූරේ තියෙනවා එයාලා කොහොමද කියවන්නේ කියලා. එතකොට පුංචි කාලේ ඉඳන්ම ඒ අයට පුරුදු කරනවා කොහොමද මේ පොත් කියවන්නේ කියලා. ඉතින් පොත් විතරක් නෙමේ පුතේ එයාලට මුදල් නෝට්ටු පවා සල්ලි කොළ පවා කියවන්න පුළුවන්. පුතාලා සල්ලි කොළයක් අතට අරගෙන බලන්න ඔය සල්ලි කොළේ බන්ටි තියෙනවා තිත් සඳහන් කරලා. එතකොට සල්ලි කොළෙන් කොළයට පුතේ තිත් ගාන වෙනස්. අන්න ඒ විදිහට තමයි එයාලා මුදල් නෝට්ටු කියවගන්නේ. කඩේට ගිහම බඩුවක් ගද්දි ඒ විදිහට තමයි එයාලා මුදල් ගන්න දෙනු කරන්නේ. ඉතින් ඔන්න අපි මේ ඉගෙන ගත්තේ අන්ධ පුද්ගලිනේ කියන්නේ ඇස් නොපෙනෙන අයට කොහොමද උදව් කරන්නේ කියලා. ඒ වගේම අපි ඉගෙන ගත්තා ඒ අය කොහොමද එදිනෙදා එයාලගේ වැඩ කරන්නේ කියලා. ඔන්න බලන්නකෝ පුතේ අන්ධ කෙනෙක් කොහොමද පාර යන්නේ කියලා. දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ තවත් ශාරීරික අපහසුතාවයක් තියෙන කට්ටියක් කොහොමද වැඩ කරගන්නේ කියලා. බලන්නකෝ පුතේ මේ කවුද ඉන්නේ කියලා. ඔන්න පුංචි දුවෙක් ඉන්නවා. මෙයාගේ කනේ යම්කිසි යන්ත්‍රයක් සවි කරනවා. මොකක් නිසාද මෙයාට මේ වගේ එකක් හයි කරන්නේ? එයාගේ පුතේ කන් දෙක ඇහෙන්නේ නැහැ නේද? කන් නොඇසෙන අය හඳුනගන්න පුළුවන් ක්‍රමයක් තමයි පුතේ මේ වගේ දෙයක් එයාලගේ කන පිටුපස සවි කරනවා. එතකොට පුතේ එයාලට ඇහෙන්නේ නැති වුණත් චුට්ටක් හරි ඇහෙන විදිහට වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඉතින් පුතේ මේ වගේ අය අපිට පාරේ අනේනකොට පාසලේදී ඕනෑම තැනකදී මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් මෙයාලා කොහොමද කතා බහ කරන්නේ? දැන් මෙයාලට ඇහෙන්නේ නැහනේ. හැබැයි පේනවා. මෙයාලටත් පුතේ එයාලට ආවේණික වෙච්ච ක්‍රමවේදයකට තමයි කතා බහ කරන්නේ. කොහමද බන්ටි යාලා කතා කරන මැත්තේ? දැන් ඔන්න යාලට පේනවා. සමහර වෙලාවට බන්ටි දැන් කන් දෙකනේ ඇහෙන්නේ නැත්තේ. කටින් වචනයෙන් යාලා කතා බහ කරනවා. එකිනෙකා හම්බ වෙලා වචන හුවමාරු කර ගන්නවා. සමහර අය ඉන්නා පුතේ යාලට කතා කරන්න බෑ. අන්න ඒ වෙලාවට පුතේ යාලා කොහමද කරන්නේ? ඔන්න කන් දෙක ඇහෙන්නේ නැ කතා කරන්නත් බෑ. කොහමද? ඔව්. අතින් මේ ඇඟිලි වලින් අතපයෙන් පුතේ යාලා එකිනෙකා එක්ක කතා බහ කරනවා. ඔන්න බලන්නකෝ මේ පින්තූරය. ඔන්න තවත් පින්තූරයක් තියෙනවා. බලන්න පුතේ මෙයාලා කොහොමද කතා බහ කරන්නේ කියලා. ඇඟිලි වලින් සංඥා විවිධ සංඥා භාවිතා කරලා එකිනෙකා එක්ක යාලගේ අදහස් හුවමාරු කර ගන්නවා. එතකොට කතා කරන්න බැරි අයත් පුතේ කතා කිරීමේ අපහසුතාව තියෙන අයත් ඉන්නවා. අපි වගේ එක දිගට වචන පේලියක් කියාගෙන යාමේ අපහසුතාව තියෙන අය ඉන්නවා. එතකොට පුතේ ඒ වගේ අයත් කතා කරන්නේ අර විදිහට විවිධ සංඥා භාවිතා කරලා ඇඟිලි වලින්, එතකොට අතපයෙන් නේද? එතකොට වචන ලියලා මේ විදිහට පුතේ එයාලා අනිත් අයත් එක්ක කතා බහ කරනවා. ඉතින් පුතේ මේ අය අතර තවත් අය ඉන්නවා විශේෂ අවශ්‍යතා තියෙන අය. ඒ කියන්නේ පුතේ සාමාන්‍ය ළමයි නෙමෙයි. එයාලට විශේෂයෙන් අවශ්‍යතා ඕන. තව කවුරු හරි කෙනෙක් උදව්වට ඕන. කවන්න පොවන්න, ඇඳුම් මන්දවන්න නේද? එහෙම එහෙ ඇවිදින්න අරන් යන්න. මේ වගේ වට පුතේ විශේෂ අවශ්‍යතා කියලා කියනවා. එතකොට මේ වගේ ළමයිට පුතේ උදව් කරන්න තවත් කෙනෙක් අවශ්‍ය වෙනවා නේද? පුංචි ඔයාලගේ පන්තිවලත් ඇති මේ වගේ පුංචි යාළුවෝ. ඉතින් එයාලට අපි උදව් කරන්න ඕන නේද? සමහර යාළුවෝ ඉන්නවා විශේෂ අවශ්‍යතා තිබ්බට හරිම දක්ෂයි, හරිම ක්‍රියාශීලී. ඉතින් ඒ වගේ යාළුවන්ටත් පුතේ අපි උදව් කරන්න ඕන. ඉතින් ශාරීරික අපහසුතා තියෙන තවත් කට්ටියක් තමයි මං කියලා දුන්න අපේ මේ මහලු අය ආච්චි සීයා. එයාලටත් පුතේ අපි උදව් කරන්න ඕන නේද? මොකද එයාලා අපේ අයියලා අක්කලා වගේ ගොඩක් ශක්තිය තියෙන අය නෙමෙයි. මොකද එයාලා ගොඩාක් කල් ජීවත් වෙලා ගොඩක් වයසට ගිහිලා තියෙන්නේ නේද? කොණ්ඩේ සුදු වෙලා එයාලගේ හැම මොකද වෙලා තියෙන්නේ?
රැලි වැටිලා සමහර අය ලෙඩ වෙලා නේද අතපය තුවාල වෙලා ඉන්නවා ඊළඟට එයාලගේ කකුල් පණ නැති වෙන්න පුළුවන් අතපය පණ නැති වෙන්න පුළුවන් නේද කන්න හෙන්න නැති වෙන්න පුළුවන් ඉතින් පුතේ ඒ අයට අපි උදව් කරන්න දැනගන්න ඕන අපේ ආච්චිලා සීයලා නේද අපේ නොවුනත් අපිට පාර යන එනකොට මේ වගේ අය මුණ ගැහෙනවනේ ඔන්න බලන්න මේ කඩේකදී මේ සීයා කෙනෙක් හම්බෙලා තියෙනවානේ එයාට මේ නැන්ද උදව් කරනවානේ අපේම වෙන්න ඕනේ පුතේ අපිට පුළුවන් ඕන ආච්චි සීයා කෙනෙක්ට මේ විදිහට උදව් කරන්න බලන්න පුතාලට මේ පින්තූරේ පේනවා මේ ආච්චිට බස් එකට නගින්න මේ අයියා කෙනෙක් උදව් කරනවා බලන්න කොච්චර හොඳ දෙයක්ද ඔන්න බලන්න මේ ආච්චිට බස් එකට නගින්න උදව් කරනවා හොඳයි ඉතින් අපි දැක්කේ මහලු අයට කොහොමද උදව් කරන්න කියලා පුතාලටත් මේ වගේ උදව් කරන්න අවස්ථාව ලැබෙයි ඒ නිසා හොඳට සැලකිල්ලෙන් ඉඳලා ඒ වගේ අවස්ථාවවලදී ඒ අයට උදව් කරන්න ඕන ඉතින් පුතේ ඔන්න අපි කතා කරා අන්ධයයට ඒ කියන්නේ ඇස් නොපෙනෙන අයට කොහොමද උදව් කරන්නේ ඊළඟට කන් නොඇසෙන අය ඒ කියන්නේ බිහිරි අයට කොහොමද උදව් කරන්නේ ඊළඟට කතා කරන්න බැරි අය නේද ඒ අයට කොහොමද උදව් කරන්නේ ඒ කියන්නේ ගොළු අයට කොහොමද උදව් කරන්නේ ඒ වගේම තමයි විශේෂ අවශ්‍යතා තියෙන විවිධ ආබාධ තියෙන පුද්ගලයන්ට කොහොමද උදව් කරන්නේ ඒ වගේම තමයි පුතේ මහලු අයට කොහොමද උදව් කරන්නේ කියලා ඔන්න පුංචි දෝල පුතාලා දැන් ඉගෙන ගත්තා මේ අය අතර ඉන්නා පුතේ ලෙඩ වෙච්ච අයත් විවිධ අසනීප වෙච්ච අයත් ඉන්නවා නේද උන්නේ හැදිලා කැස්ස හෙම්බිරිස්සාව නේද වැටිලා තුවාල වෙලා මේ වගේ විවිධ අසනීප වෙච්ච අයත් ඉන්නානේ අපේ අම්මලා තාත්තලා අසනීප වෙන්න පුළුවන් ඔයාගේ යාළු නේද නංගිලා මල්ලිලා අසනීප වෙනවා එතකොට අපිට මොකද කරන්න පුළුවන් මේ නැන්දා වගේ අපිට පුළුවන් එයාට සුප් එකක් හදාගෙන යන්න නේද බෙහෙත් ටිකක් අරගෙන යන්න බෙහෙත් අරගෙන ඉන්න උදව් කරන්න එයාට අවශ්‍ය බෙහෙත් කඩෙන් ගිහිලා ගෙනල්ලා දෙන්න නේද මේ වගේ පුංචි පුංචි උදව් කරන්න පුළුවන් වතුර ටිකක් නේද මේ වගේ පොඩි පොඩි උදව් පුංචි දොල පුතාලට කරන්න පුළුවන් ඉතින් පුතාල මේ දකින්නේ ලෙඩ වෙච්ච අයට කොහොමද උදව් කරන්නේ කියලා මේ තියෙන්නේ පුතේ මේ යාළුවා අසනීප වෙලානේ එයා මොකක් හරි වැඩක් කරන්න ගිහිලා අතයි කකුලයි කැඩිලා ඉතින් මේ වෙලාවට ඔන්න යාළුවෙක් ගිහිලා යාට උදව් කරනවා බලන්න ඔන්න අපේ උදව් ඕන වෙන අවස්ථාවක් ඊළඟට බලන්න මේ පින්තූරේ පුංචි යාළුවට හොඳටම හිම්බිරිස්සාව හැදිලායි තියෙන්නේ දැක්කද එතකොට මොකද එයාටත් උදව් ඕන වෙන අවස්ථාවක් නේද ඉතින් මේ වගේ පොඩි පොඩි අසනීප අපට එන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට අපට පුළුවන් විදිහට උදව් කරන්න අපි ඉගෙන ගන්න ඕන. ඔන්න බලන්නකෝ මේ පින්තූරය. බලන්න පුතේ මේ පින්තූරය හොඳට මේ මාමා රෝද පුටුවක ඉන්නේ. බලන්න අත් දෙක තියෙනවා හැබැයි යාගේ කකුල් දෙක යාට අහිමි වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ අයත් පුතේ අපිට දකින්න පුළුවන්. ඔන්න බලන්න මේ පින්තූරය. මේ ඉන්නේ පුතේ විශේෂ අවශ්‍යතා තියෙන පුංචි දුවෙක්. බලන්න එයාට එයාගේ ගුරුතුමිය ළඟට අරගෙන පාඩම් වැඩ කියලා දෙනවා. ඔන්න පුතේ මේ පින්තූරය බලන්න. මේ පින්තූරේ පුතාල හොඳට බැලුවොත් පුතාලට දකින්න පුළුවන් මේ පින්තූරේ තියෙන පුතේ විශේෂ අවශ්‍යතා තියෙන පුංචි ළමෙක්. බලන්න එයාව තනි කරන්න නැතුව එයාගේ යාළුවෝ ටික ඉන්න විදිහව බදාගෙන ළඟට කරගෙන නේද? හරිම ආදරෙන් ඉන්නවා කොච්චර හොඳයිද බලන්න ඉතින් පුතේ සෑම අයෙක්ම එක හා සමාන හැකියාවලින් යුක්ත අය නෙමේ නේද එක එක විදිහෙන් අය තමයි අපේ සමාජෙ දකින්න තින හැමෝටම එක විදිහට හැම වෙදේම කරන්න අපහසුයි දැන් මට කරන්න පුළුවන් හැමදේම අපේ බන්ටිට කරන්න බෑ නේද බන්ටිට කරන්න පුළුවන් හැමදේම මටත් කරන්න බෑ ඒ වගේම පුතේ විශේෂ හැකියාවන් තියෙන අය අපේ සමාජෙ ඉන්නවා කරන්න පුළුවන් දේවල් තියෙනවා කරන්න බැරි අයත් ඉන්නවා එතකොට ඒ වගේ කරන්න බැරි අයට අපි මොකද කරන්නේ අපිට පුළුවන් විදිහට අපි උදව් කරන්න ඕන ඒ වගේම තමයි පුතේ අපේ උදව් අවශ්‍ය අයට අපි කොයිම වෙලාවකවත් සමාජචාල් කරන්න හොඳ නැහැ මොකක්ද සමාජචාල් කරනවා කියන්නේ එයාලව පෙන්න hina වෙන්න හොඳ නැහැ එයාලට මොකද විහිළු කරන්න හොඳ නැහැ අන්න ඒ වගේ දේවල් නම් කරන්න හොඳ නැහැ සමාජචලයට ලක් කරන්න හොඳ නැහැ ඒ වගේම තමයි ඒ වගේ අයට උදව් කිරීම අපේ යුතුකමක් නේද එහෙම උදව් කිරීමෙන් අපිට මොනවාද ලැබෙන්නේ බන්ටි අපිට ලොකු සතුටක් ලැබෙනවා ඒ වගේම
සොම්නසක් ලැබෙනවා. ඉතින් ඒ ලැබෙන සතුට වෙන කිසිම දෙයකින් බන්ටි අපිට ලබා ගන්න බෑනේ. ලොකු පිනක් අපි කරගන්නේ. ඉතින් පුතේ දැන් අපි මේ කතා කරේ මේ විවිධ ශාරීරික අපහසුතා තියෙන පුද්ගලයන් ගැන. ඒ අයට කොහොමද අපි උදව් කරන්නේ? ඒ අය කොහොමද යාළගේ වැඩ කටයුතු කරගන්නේ? මේ දේවල් තමයි පුතේ අපි කතා කරේ. දැන් ඔන්න මම පුතාලට තවත් පුදුම වෙන්න පින්තූර ටිකක් පෙන්වන්නයි මේ සූදානම් වෙන්නේ. බලන්න කුබන්ටි, ඔයා මේ වගේ පින්තූර දැකලා තියනවද කියලා. බලන්න පුතාල මේ දකින්නේ ඒත් ශාරීරික අපහසුතා තියෙන පුද්ගලයන්. හැබැයි පුතේ එයාලා මොකද කරන්නේ? කාගේ හරි උදව්වක් ලැබෙනකම් බලන් ඉන්න අවස්ථාවක්ද තියෙන්නේ? නෑ, එයාලා පුතේ හරි හරියට සෙල්ලම් කරනවා නේද? බලන්න පුතේ, එයාලට ගොඩක් සෙල්ලම් කරන්න පුළුවන්. එයාලා එයාලගේ ශාරීරික අපහසුතා ගැන හිත හිත ඉන්නේ නෑ නේද? අනිත් අය වගේම ගොඩක් මහන්සි වෙලා ක්‍රීඩා කරනවා. බලන්න පුතේ, මේ අය වොලිබෝල්, බාස්කට්බෝල්, ඒ වගේම බලන්න මේ යගුලිය විසිකරනවා නේද? මේ වගේ විවිධ ක්‍රීඩාවල නිරත වෙනවා. ඔන්න බලන්න පුතේ, හොකී ක්‍රීඩාවේ නිරත වෙන අවස්ථාව. බලන්න පුතේ, මේ ඉන්නේ විශේෂ අවශ්‍යතා තියෙන ගැහැණු ළමෙක්. නමුත් එයා මොකද කරන්නේ? තවත් යහළුවෙක් එක්ක යම්කිසි ක්‍රීඩාවක නිරත වෙනවා නේද? ඔන්න බලන්න පුතේ, මේ පින්තූරය මේ කෙනාව පුතාලා දැකලා තියෙනවද? අපේ බන්ටි දැකලා තියෙනවලු. පුතේ මේ ඉන්නේ මුළු ලෝකෙම දන්න පුද්ගලෙයි. පුතේ මෙයාගේ නම තමයි නික්. මෙයා පුතේ හරිම දක්ෂ කෙනෙක්. හැබැයි පුතේ මෙයාගේ අත් දෙකයි කකුල් දෙකයි මෙයාට අහිමි වෙලා තියෙනවා. හැබැයි එහෙමයි කියලා මෙයා නිකන් ඉඳලා නැහැ. ගොඩක් හොඳට ඉගෙනගෙන ලොකු උපාධි අරගෙන, ඒ විතරක් නෙමෙයි මෙයා හැමෝම දන්න දේශකෙක්. එතකොට පුතේ මෙයා ක්‍රීඩාවිනුත් ගොඩක් ඉස්සරහට ගියපු කෙනෙක්. ඉතින් හරිම දක්ෂ කෙනෙක් තමයි ඉන්නේ. මෙයාට පුංචි බබාලා 4 දෙනෙකුත් ඉන්නවා. ඉතින් පුතේ ශාරීරික අපහසුතා තියෙනවා කියලා මේ අය පස්සට ගිහිල්ලා නැහැ නේද? ගොඩාක් හැම පැත්තකම මේ අය ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අයට පුතාලා උදව් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න දැන් අද අපි පාඩමින් ඉගෙනගත් දේවල් මතක් කරන්නත් එක්ක තවත් පුංචි පැවරුමක් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඔන්න පුතේ, මේ පැවරුමේ කරන්න තියෙන්නේ යා කිරීම. බලන්න පුතේ, අපි අර ඉගෙනගත් පුද්ගලයන් තමයි මේ පින්තූරවල ඉන්නේ, ශාරීරික අපහසුතා තියෙන පුද්ගලයන්. බලන්න මේ පළවෙනි පින්තූරේ ඉන්නවා මහලු කෙනෙක් නේද? ආච්චි කෙනෙක් ඉන්නවා. මේ පුංචි යාළුවා ආච්චිට වතුර වීදුරුවක් ගෙනල්ලා දෙනවා, ආච්චිට උදව් කරන අවස්ථාවක්. බලන්න මේ පින්තූරේ රෝගී වෙච්ච කෙනෙක් ඉන්නේ, ඇඳට වෙලා එයා ඉන්නවා නේද? එතකොට බලන්න, මේ ගැහැණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි එයාට බෙහෙත් ගෙනල්ලා දෙනවා නේද? ඔන්න අර උඩම තියෙන පින්තූරේ ඉන්නවා අර කෝට්ටක් අරන් යන මාම කෙනෙක්. කවුද එයා? එයා අන්ධ පුද්ගලයෙක් නේද? ඇස් නොපෙනෙන කෙනෙක්. ඔන්න එයාට පාර මාරු වෙන්න පුංචි යාළුවෙක් උදව් කරනවා. ඊළඟට පුතේ පහලින් තියෙනවා ආබාධිත කෙනෙක්. බලන්න, එයාගේ කකුල් දෙක පණ නැති නිසා තමයි එයා රෝද පුටුවේ ඉන්නේ. එයාගේ කකුල් දෙකට ආබාධයක් වෙලායි තියෙන්නේ. ඒ නිසා එයා රෝද පුටුවේ ඉන්නවා. එයාට උදව් කරනනේ පුංචි යාළුවෙක්ට උදව් කරනවා. දැන් පුතේ අපි බලමු මේ මැද්දෙන් මොනාද කියලා තියෙන්නේ කියලා. ආබාධිත පුද්ගලයෙක්ට උදව් කිරීම, රෝගී වූ පුද්ගලයෙක්ට උදව් දීම, ඇස් නොපෙනෙන කෙනෙකුට උදව් වීම, මහලු පුද්ගලයෙකුට උදව් දීම. බන්ටි, මේ කියලා තිබ්බ දේවල් ටික මේ වටේ පින්තූරවල තියනවා නේද? ඔව්. අපි එහෙනම් හරි පින්තූරෙට හරි වැකිය යා කරමු. ආබාධිත පුද්ගලයෙක්ට උදව් කිරීම. හොයන්න බලන්න, ආබාධිත පුද්ගලයෙක් මෙතනි. අන්නර පහලින් ඉන්නවා නේද? ඔන්නමයි යා කරන්නම්. ඊට පස්සේ රෝගී වූ පුද්ගලයෙකුට උදව් දීම. ආ, මේ ඉන්නේ. ඔන්න බලන්න, ඊට පස්සේ හොයන්න බලන්න, ඇස් නොපෙනෙන කෙනෙකුට උදව් වීම. අන්න උඩින්ම තියනවා නේද? ඊළඟට පුතේ, මහලු පුද්ගලයෙකුට උදව් දීම. මහලු කෙනෙක්.
මෙන්න මෙතනින් ඉන්න මහලු කෙනෙක්. ඔන්න යාට උදව් දීම. හොඳයි. ඉතින් අපි මේ පැවරුම කරේ අද අපි ඉගෙනගත්ත පාඩමෙන්. අපි අද ඉගෙනගත්ත ශාරීරික අපහසුතා තියෙන අය ගැන. ඉතින් පුතේ දැන් අපි මේ පැවරුම කරේ අපි අද ඉගෙනගත්ත දේවල් වල ඉන්නේ. අපි අද ඉගෙනගත්ත විවිධ ආබාධ තියෙන හැම නැත්නම් ශාරීරික අපහසුතා තියෙන පුද්ගලයින් ගැන. ඒ අය කවුද? එයාලට කොහොමද උදව් කරන්න කියලා අපි ඉගෙනගත්තා. ඉතින් පුතේ මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ තවත් ලස්සන ක්‍රියාකාරකම gedaredi කරන විදිහ. ඉතින් මේ ක්‍රියාකාරකම අපට කරන්න පුළුවන් අපේ ගෙදර රෝගී කෙනෙක් හිටියොත් නේද? ඔන්න බන්ටිලාගේ ගෙදර ආච්චි සීයා හරි කවුරු හරි වැඩි හිටියේ කසනීප වෙලා හිටියොත් එහෙම නැත්නම් බන්ටිගේ යාළුවෙක් කවුරු හරි අසනීප වුණොත් බන්ටි ඔන්න ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ලස්සන සුබ පැතුම් පතක් නිර්මාණය කරලා ඒ කෙනාට ගිහිල්ලා දෙන්න. බන්ටි ආසයි නේද? ඔව්. ඉතින් පුතේ මේ සුබ පැතුම් පත නිර්මාණය කරන්න ඔයාට භාවිතා කරන්න පුළුවන් වේල පුමල් කොළ මේ වගේ දේවල් වලින් සුබ පැතුම් පත නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉවත දාන කොළ කෑලි වලින් පබළු ඇට වලින් මේවා භාවිතා කරලත් පුතේ ලස්සන සුබ පැතුම් පත නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේ සුබ පැතුම් පත නිර්මාණය කරලා එතුලින් ඔන්න ඔයා ලියන්න ඕන ආදරණීය සීයට දීර්ඝායුෂ පතලා නැත්තම් ඉක්මනට හොඳ වෙන්න කියලා ඔන්න ඔයා ආදරෙන් ඒක කියන්න ඕන. එතකොට සීයට ගොඩාක් ආසී තනවා. ඒ ලෙඩ වෙලා ඉන්න කෙනාට ගොඩක් සතුටු හිතෙනවා, ආදරේ හිතෙනවා. ඉතින් ඒ වගේ ඒ ලෙඩ වෙලා ඉන්න අය, අසනීප වෙලා ඉන්න අය සතුටු කරන්න අපට පුළුවන්. පුංචි පුංචි දේවල් කරන්න පුළුවන්. ඔන්න එහෙනම් මතක ඇතුව මේ සුබ පැතුම් පත පුතාල නිර්මාණය කරන්න ඕන. බන්ටිත් කරනවා නේද? ඔව්. ඔන්න බන්ටි ඔයා ගෙදර ගිහිල්ලා ඔයත් සුබ පැතුම් පතක් හදන්න ඕන. පුංචි දුවේ පුතේ ඔන්න අද අපේ පාඩමෙන් දොළ පුතාල ඉගෙන ගත්තා අපි දකින ශාරීරික අපහසුතා තියෙන පුද්ගලයින් කවුද කියලා. එතකොට ඒ අයට කොහොමද උදව් කරන්නේ, ඒ අය කොහොමද වැඩ කරන්නේ කියලා ඔන්න අපි ඉගෙන ගත්තා. ඉතින් බන්ටි ඔන්න අපේ 16 වන තේමාව එන්න මේ විදිහට අපි අවසන් කරලා තියෙනවා. අපි මතක් කරමුද අපේ 16 වන තේමාවේ මොනවද ඉගෙන ගත්තේ කියලා. අපි ඉගෙන ගත්තා අපේ උදව් ඕන වෙන්නේ කාටද කියලා. අපේ දෙමාපියන්ට, වැඩිහිටියන්ට, එතකොට නෑදෑයින්ට, මිතුරන්ට මේ අයට අපේ උදව් ඕන වෙනවා කියලා පුංචි දුවල පුතාල ඉගෙන ගත්තා. ඒ වගේම අපි ඉගෙන ගත්තා පාසලේදී, නිවසේදී, ඒ වගේම වෙනත් තැන්වලදී අපි කොහොමද අනිත් අයට උදව් කරන්න කියලා ඔන්න මේ වෙනකොට අපේ පුංචි දුවල පුතාල දන්නවා. ඒ වගේම තමයි අපි ඉගෙන ගත්තා මේ උදව් කරනකොට භාවිතා කරන යහපත් වචන මොනවාද කියලා. බන්ටිට මතකද? කියන්න බලන්න. අපි කිව්වා කරුණාකර, ස්තුති මේ වගේ වචන භාවිතා කරන්න ඕන කියලා ඔන්න අපි ඉගෙන ගත්තා. ඊළඟට පුතේ අපි ඉගෙන ගත්තා විවිධ ශාරීරික අපහසුතා තියෙන පුද්ගලයින් කවුද කියලා. ඉතින් ඒ වගේම ඒ වගේ අයට කොහොමද අපි උදව් කරන්න කියලත් ඔන්න බන්ටි අපේ පුංචි දුවල පුතාලා ඉගෙනගෙන තියෙනවා. ඉතින් පුංචි දුවේ පුතේ අපි මේ වෙනකොට අපේ එක වසර තේමා 16ම හරිම රසවත් විදිහට ක්‍රියාකාරකම් වලින් චිත්‍ර ඇඳලා ඒ වගේම එක එක විදිහ නිර්මාණ කරලා අවසන් කරලයි තියෙන්නේ. බන්ටිට සතුටුයි නේද? ඕ ඔන්න මටත් සතුටුයි, අපේ පුංචි දුවල පුතාලට සතුටුයි. හැබැයි පුතේ ඊළඟට ඔන්න ඔයාලා එකතු වෙන්න ඕන අපේ දෙක වසර පාඩම් මාලාවත් එක්ක. ඔන්න බන්ටි අපේ පුංචි පැටව් ටික දෙක වසරට යන්නයි දැන් සූදානම් වෙන්නේ. එහෙනම් පුතේ දෙක වසර පාඩම් එක එකතු වෙලා ඉතුරු පාඩම් වැඩ කටයුතු ගොඩක් හොඳින් කරගෙන යන්න කියලා බන්ටි මමයි දෙන්නම අපේ පුංචි දුවල පුතාලට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආදරණීය දුවල පුතාල හැමෝටම ආයුබෝවන්.